දරුවා ඉපදිලා සතියකින් මේ මුළු ඇඟ පුරාම දබයක් ඒක කියන්නේ මේ කොණ්ඩෙවත් ඇස්වත් ඇස්වල පිහාටුවක් තිබුණේ නැහැ මුළු ඇඟ පුරාම දබයක් ආවා ඒක සති දෙකකින් ආවේ මේ කන්වල සැරව ගැලුවා බෙල්ල වණ වෙලා සැරව ගලන්න පටන් ගත්තා වෛද්‍ය ඊට පස්සේ මම කරපු වැඩේ වෛද්‍යවරුන් ළඟට අරන් ගියා මම ඉදුණේ පේරාදෙණිය ළමාරෝහලේ ඉතින් ඒ වෛද්‍යවරු කිව්වේ අවුරුදු 13ක්වත් යන මේක කුඩා දරුවන්ට හැදෙන දඩයක් කියලා කිව්වා අවුරුදු 13 මේ රෝගයේ තියෙනවා කියලා කිව්වා ඇත්තටම කියනවා නම් මට ඒ වෙලාවේ පුදුම වේදනාවක් ආවේ කියන්නේ දරුවා එච්චරට අමාරුකමින් හිටියේ වෛද්‍යවරු කිව්වේ මේක පාරම්පරික වෙන රෝගයක් මේක අවුරුදු 13ක් නේ සදාකාලිකව තියෙනවා කියලා කිව්වා ඉතින් මම ළමා රෝග විශේෂඥවරුන් ළඟට ඒ විතරක් නෙවෙයි කරන්න පුළුවන් උපරිම ප්‍රතිකාර කරා ඒ වෙලාවේදී මම මේ සුභාරංචි සුභාරංචි මධ්‍යස්ථානයේ ඒ පාලකතුමාට ඒ වෙලාවේදී මම කතා කරා ඒ වෙලාවේදී පාලකතුමියත් එකතු වෙලා මේ දරුවා උදෙසා යාචනා කරා මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ඒ වෛද්‍යවරුන් කිව්වා මේක කවදා අවුරුදු 13ක් නෙවෙයි සමහර වෙලාවට පාරම්පරිකව ඒ කාට හරි තිබුණ නිසා දිගින් දිගටම තියෙන්න පුළුවන් කියලා නමුත් මම ස්වාමීන් වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ඒ අවුරුදු 13 නෙවෙයි අද අවුරුදු 7ක් විතර 8ක් වෙනවා මෙයාට අද සම්පූර්ණයෙන් උන්වහන්සේ මේ සම්පූර්ණයෙන් මේ ශරීරයෙන් ඒ දඩේ ඉවත් කළ සම්පූර්ණ සුවය දීලා තිබෙන නිසා මම අනේක වාරයක් උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා මෙහෙම නෙවෙයි මෙයා හිතුවේ ඇත්තටම කියනවා නම් කම්වල පව මට මගේ අතේ වෛද්‍ය වාර්තා තිබෙනවා මේ ඒ වෛද්‍ය වාර්තා මම නොගිය තැනක් නෑ ඒ කියන්නේ ඒ තරමට මම මේ වෛද්‍ය වාර්තා ඒ කියන්නේ වෛද්‍යවරුන් දුන්නේ ඒ කියන්නේ රෝහල් වල සායන වලට මම පුදුම විදිහට ඉදිරිපත් වුනේ ඒ විතරක් නෙමේ මේ ඉන්දියාවේ යවලා ලේ එකක් න්යාගේ බැලෙව්වා ඒ වෙලාවේදී වෛද්‍යවරු කිව්වේ ඌ ඉල්ලක්වත් එයාට වදින්න බෑ සතෙක් කෑවත් ඇලර්ජික් වෙනවා ඒ තරමට පැසවපු තුවාලාවේ අද දවසේදී දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන් මගේ දරුවා සුව කරලා තිබෙන නිසා මම ස්වාමින් වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා